වෙනස්ුණු රටවල් ගැන කතා කරන මම අද ඔබ රැගෙන යන්නේ ලෝකයේ නිවිතලික කෙළවරේ පිහිටි ලොව 6 වන විශාලතම දූපත් රාජ්‍ය වන නවසීලන්තය වෙතටයි. පැසිෆික් සාගරයේ නිරිතදිග කලාපයේ ඔස්ට්‍රේලියානු මහද්වීපයේ පිහිටි ලොව 6 වන විශාලතම දිවයින රාජ්‍ය වන නවසීලන්තයේ අගනුවර වෙලින්ටන් සමස්ත රට උතුරු සහ දකුණු ලෙස ප්‍රධාන දූපත් දෙකකින් සමන්විත වන අතර තවත් කුඩා දූපත් 700ක් පමණ නවසීලන්තයට හිමි. නියෝජන මන්ත්‍රී මණ්ඩලයක් සහිත ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුවක් මගින් පාලනය වන එහි අගමැතිවරිය ජසින්ටා ආඩර්න් එමෙන්ම නවසීලන්තයේ රාජ්‍ය නායිකාව ලෙස පිළිගැනෙන්නේ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රජුණයි. සමස්ත නවසීලන්තයේ වර්ග කිලෝමීටර 2,68,021ක් විශාල අතර ඒ ලොව 75 වන ස්ථානය හිමි කර ගන්නවා. ජනගහනය මිලියන 5ක් වන අතර ඒ ලොව 121 වන ස්ථානය හිමි කර ගන්නවා. වැඩි දෙනෙකු කිසිදු ආගමක් නොවදාන අතර කතෝලික, හින්දු, ඉස්ලාම් සහ බුදුදහමද එහි ප්‍රචලිතයි. රාජ්‍ය මුදල් ඒකකය නවසීලන්ත ඩොලර්. රට තුළ කිසිම ආකාරයක සර්පයකු ජීවත් වන්නේ නැහැ. එවරස් කන්ද මුලින්ම තරණය කළ එඩ්මන්ඩ් හිලරිගේ මවරට නවසීලන්තයයි. කාන්තාවන් හට ඡන්ද අයිතිය ලබා දුන් මුල්ම රට. සුළුතර ජනගහනයක් වූ මාඕරි රාජ්‍ය භාෂාව ලෙස පිළිගත් ලොව එකම රට. කිරියැලදෙනුන් සඳහා ලෝකයේ ඇති හොඳම රට. රටේ ඕනෑම තැනක සිට පැය 3ක් ඇතුළත මුහුදු වෙරළට ළඟා විය හැකි රට. ජාතික සත්වයා කිවි. රටෙන් 130ක් රක්ෂිත වනාන්තර. මානව පරිණාමයේදී ඔවුන් පැමිණි අවසන් රට. නවසීලන්තයට මෙම නම ලැබී ඇත්තේ මෝදෙන් උපන් නව භූමිය යන අර්ථ ලබා දෙමින්. බුදු පතුලේ සිදුවුණු ගිනිකඳු විස්තරණයකින් නවසීලන්තයට අයත් භූමිය නිර්මාණය වූවා යයි පිළිගැනෙනවා. නවසීලන්තයේ පිහිටීම නිසා එය මානව පරිණාමයේදී ඔවුන් පැමිණි අවසාන රට ලෙස පිළිගැනෙනවා. 1280–1350 දක්වා කාලවකවානුව තුළ පොලිනීසියානුවන් මෙම කලාපය තුළ පදිංචි වීමට පටන්ගත් අතර පසුව ස්වදේශී මාඕරි සංස්කෘතියේ පරිණාමය සිදු වුණා. වර්ෂ 1642දී ලන්දේසි නාවුක ඇබෙල් ටස්මන් නවසීලන්තයේ මුලින්ම දැකබලා වාර්තා කළ පළමු යුරෝපිකයයි. වර්ෂ 1840දී බ්‍රිතාන්‍යයන් හා මාඕරි ජාතිකයන් වැයින්ටැන්ගී ගිවිසුමට එළබුණු අතර 1841දී ඔවුන් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වුණා. යටත් විජය රජය සහ මාඕරි ගෝත්‍රිකයන් අතර ගෙන ගිය ගැටුම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1947දී ඔවුන් තවදුරටත් බ්‍රිතාන්‍ය කිරීටය රාජ්‍ය නායකයා ලෙස පිළිගනිමින් නිදහස ප්‍රකාශ කළා. අදෙහි ජනගහනයෙන් බෞතරයේ යුරෝපී සම්භවයක් සහිත අයවන අතර සුළුතරය ආසියානුවන් හා පැසිෆික් දූපත් වාසීන්. සංවර්ධිත රටක් වන නවසීලන්තය විවිධ මානව සංවර්ධන දර්ශක මගින් ශ්‍රේණිගත කිරීමේදී ඉතා ඉදිරියෙන් සිටිනවා. අවම වැටුපක් මෙන්ම කාන්තාවන් හට ඡන්ද අයිතිය ලබා දුන් ලෝකයේ මුල්ම රටද නවසීලන්තයයි. නවසීලන්තයේ විධායක හා දේශපාලන බලය ක්‍රියාත්මක කරනු ලබන්නේ අගමැතිනිය වන ජසින්ටා ආඩර්න් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින්. නවසීලන්තයේ පාලන පහසුව තකා තවදුරටත් ප්‍රාදේශීය සභා 11කට බෙදා වෙන් කර තිබෙනවා. එමෙන්ම නවසීලන්තයත් අසල්වැසි ඔස්ට්‍රේලියාව මෙන්ම අති විශාල ස්වදේශික ගෝත්‍රිකයන් සංහාරයකින් පසුව යුරෝපීන් අතටපත් වූ රටක්. අනෙකුත් රටවල්වල මෙන් නොව තම භූමිය අයිති වූ මුල්වාසීන් හට තම හිමිකන් ලබා දුන් පළමු රටද එයයි. ඔවුන්ට ගරු කිරීමක් ලෙස අද එහි සෑම දෙයක්ම ඉංග්‍රීසි සහ මාෝරි භාෂා යන ද්විත්වයෙන්ම සඳහන් කර තිබෙනවා. ලිබරල් තරණයට ලක්වුණු ආර්ථිකයක් ඇති නවසීලන්ත ආර්ථිකයේ වැඩි කොටසක් රඳා පවතින්නේ සේවා අංශය තුලයි. ඒ වගේම රට තුළ ඉතා සීග්‍රයෙන් දියුණුවට කර්මාන්තයක් ලෙස සංචාරක කර්මාන්තයේද නවසීලන්ත ආර්ථිකයේ ස්ථායීතාවයට උපකාරී වී තිබෙනවා. නවසීලන්තේ ප්‍රධාන දූපත් දෙකෙන් විශාලතම දූපත දකුණු දූපතයි. ප්‍රධාන දූපත් දෙක කුක් සමුද්‍ර සන්ධියෙන් වෙන් වෙනවා. එහි මීටර 3000ට වඩා උස කඳු 18ක් පිහිටා ඇති අතර උසම කන්ද වන මවුන්ටන් කුක් මුහුදු මට්ටමේ සිට මීටර 3724ක උසකින් යුක්තයි. එමෙන්ම භූවිද්‍යාඥයන් පවසන ආකාරයට රට නිර්මාණය වී ඇත්තේ මුහුදු පත්ලේ සිදු වූ ගිනි කඳු විස්තරණයකින්. අදටත් එහි සක්‍රීය ගිනි කඳු බහුලයි. නවසීලන්තයට දියුණු වෙළඳපොර ආර්ථිකයක් ඇති අතර ඒ ලොව 14 වන ස්ථානය හිමි කරගන්නවා. මානව සංවර්ධන දර්ශකයේ තැවෙනි ස්ථානයත් ඔවුන්ට හිමි. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 30,000 ඉක්මවා ඇති අතර ඔවුන්ගේ නාමික දලදේශීය නිෂ්පාදිතයත් ඉතා ඉහළ ආදායම් ලබන රටක්ද වනවා. එකිනෙකට වෙනස් වුණු රටවල් ගැන කතා කරන මම අද ඔබ රැගෙන ගියේ සුන්දර දූපත් රාජ්‍යයක් වන නවසීලන්තය වෙතටයි. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් දැම මගේ channel එක subscribe කරන්න. හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින්.